हेलो हेलो वेलकम टू निशु कामके व्लॉग्स अद मम ओयालट अरन आवे जापानी मम देखपु नत्तल लस्सन क्रिसमस कियान्नी तिं वयस भेदयक नत्तुव आगम भेदयक नत्तुव अपि हेमोगेम हित्वलट सतुट एकतु करन उत्सवयक ने अनित रटवल वल वगेम जापानीत मे नत्तल उत्सवय जयटम समरनवा පේනවා නේද කොච්චර ලස්සන නත්තල් සැරසිලි තියනවද කියලා මං අහලා තිබුණේ ජපානයේ බෞද්ධ රටක් කියලා ඒක එහෙම නෙමෙයිද ජපානයේ වැඩි හරියක් ඉන්නේ ක්‍රිස්තියානි ආගමිකයෝද ඔයාටත් දැන් එහෙම හිතුණා නේද ඔහොම ඉන්නකෝ මං ඔයාලට ඒ ගැන විස්තර කරලා දෙන්නම් සමහර විට ජපානයේ ඉන්න ඔයාගේ යාළුවා මෙහෙම කියනවා ඇති අපිට නත්තල් දවසටත් වැඩ. ඔව් ඒක ඇත්ත. නත්තල කියන්නේ ජපානයේ රජයේ නිවාඩු වලට එකතු වෙන දවසක් නෙවෙයි. ඒ වගේම තමයි වෙසක් උත්සවයත් ජපානයේ රජයේ නිවාඩු අතර නැහැ. හරි. අපි මේ පාර නත්තල ගැන කතා කරමුකෝ. අනිත් රටවල් වලයි ජපානයේ නත්තල සමරන විදිහ ටිකක් වෙනස්. අනිත් රටවල් වල නත්තල කියන්නේ ආගම මූලික කරගෙන පැවැත්වෙන උත්සවයක්. ජපන් ජාතිකයින් ජපානයේ ජීවත් වෙන විදේශිකයින් අතරින් ක්‍රිස්තියානි ආගම අදහන අය නත්තල ආගමිකව සමරනවා. අනිත් හැම දෙනාම නත්තල සතුට උපදවන උත්සවයක් විදිහට සමරනවා. අනිත් රටවල් දිහා බැලුවොත් නත්තල දවසට ගොඩක් කඩවල් වහනවා. එතකොට නගරයේ ඉන්න මිනිස්සු තමන්ගේ ගම්වලට ගිහිල්ලා පවුලයත් එක්ක සතුටු වෙනවා. හැමෝම එකතු වෙලා පල්ලි යනවා. ඒ වගේම පවුලයත් එක්ක තෑගි හුවමාරු කරගන්නවා. එතකොට ජපානයේ නත්තල වැඩි හරියක් ආගමික විශ්වාසයක් නැතුව විනෝද වෙන්න අවස්ථාවක් විදිහට සමරනවා. ළමයින්ට නත්තල් සීයගෙන් ඒ කියන්නේ දෙමව්පියන්ගෙන් තෑගි ලැබෙනවා. ආදරවන්තයින් තෑගි හුවමාරු කරගන්නවා. මිනිස්සු නගරයෙන් පිට වෙලා ගමට යනවා වෙනුවට නගරයේ හැමෝම එකතු වෙනවා. මොකද මේ නත්තල් කාලෙට ඉලුමිනේෂන් නිසා මුළු නගරයම ලස්සනයි. ඔන්න ඕක තමයි ජපානයේ නත්තල් කතාව. මම කලිනුත් කිව්වනේ ජපානයේ ජීවත් වෙන ක්‍රිස්තියානි ආගම අදහන අය නම් මේ නත්තල් උත්සවය ආගමිකව සමරනවා. අන්න ඒ වගේ නත්තල් උත්සවයකට සහභාගී වෙන්න මටත් අවස්ථාවක් ලැබුණා. ක්‍රිස්මස් වලට එහෙමත් නැත්නම් නත්තලට වැඩිහිටියන් අතර තෑගි හුවමාරු කරන ලස්සන ක්‍රමයක් තමයි සීක්‍රට් සැන්ටා කියන්නේ. නත්තල් පාටි වල ඒක සුන්දර චාරිත්‍රයක්. මං හිතන්නේ මේ වෙනකොට ගොඩාක් අය මේ සීක්‍රට් සැන්ටා ගැන දන්නවා. ඒත් ඔයා දන්නේ නැති කෙනෙක් නම් මම ඔයාට ඒ ගැන විස්තර කරලා දෙන්නම්. නත්තල් උත්සවයකට සහභාගී වෙනකොට අපි කාගෙම හරි සීක්‍රට් සැන්ටා කෙනෙක් වෙන්න ලස්සන තෑග්ගක් අරගෙන යනවා. අපි දන්නේ නැහැ ඒ තෑග්ග කාට ලැබෙයිද කියලා. පුංචි කොළ කෑලිවල පාටියට සහභාගී වෙන අයගේ නම් ලියලා තියෙනවා. ඒ නම් අතරින් එකක් රැන්ඩම්ලි තෝරගෙන Taman ගෙනියපු තෑග්ගෙන් ඒ නම ගහලා අනිත් තෑගි අතරින් තියනවා. එහෙම පළවෙනි පාරට මම තෝරගත්ත තුණ්ඩුවේ තිබ්බ මගේ නමමයි. ඊට පස්සේ ඉතින් ඒක ආයිත් දාලා වෙන කෙනෙකුගේ නමක් තෝරලා ගත්තා. ක්‍රිස්මස් වලට ජපන් භාෂාවෙන් කියනවා අපි කුරිසුමසු කියලා. ක්‍රිස්මස් කියන වචනේම ජපන් අකුරු වලින් ලියනකොට ලියවෙන්නේ කුරිසුමසු කියලා. ඒකයි ක්‍රිස්මස් කුරිසුමසු වෙන්නේ. මොන රටක මොන විදිහට නත්තල සැමරුවත් නත්තලේ සැබෑ අර්ථය තමයි තමන් අවට සිටින මිනිස්සුන්ට සත්තුන්ට ආදරය දයාව කරුණාව දක්වන්න. ඔබ සැමට සුබ නත්තලක් වේවා. මං ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි බයි.